ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා හැමෝවම මේ වැස්ස දවස්වල උණු උණු එළවලු රොටියක් කන ගමන් ප්ලේන්ටියක් බොන්න තියෙනවා නම් ඔයාලා ඉතින් ගොඩාක් ආස වෙයිනේ ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ තෙල් ගොඩාක් දාගෙන පිටි අනාගෙන මහන්සි වෙන්නේ නැතිව පිටි ටික බ්ලෙන්ඩර් කරගෙන හිතුණු ඕනම වෙලාවක හරිම ඉක්මනින් ඒ වගේම හරිම ලේසියෙන් එළවලු රොටි හදාගන්න විදියක් එහෙනම් ඉතින් වැඩි වෙලා ගන්නේ නැතිව අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම අපි පිටි මිශ්‍රණය හදාගනිමු. බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට මම පිටි කෝප්ප දෙකක් එකතු කරගන්නවා. පිටි ගත්ත කෝප්පෙම ඇල් වතුරු කෝප්ප දෙකකුත් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න ඔයාලා පිටි ගන්න කප් එකෙන්ම තමයි ඒ ප්‍රමාණයෙන්ම වතුරත් එකතු කරගන්න ඕන. ලුණු කුඩු ස්වල්පෙකුත් මේ වෙලේ එකතු කරගන්න. දැන් මේ පිටි මිශ්‍රණය අපි විනාඩියක් විතර හොඳට බ්ලෙන්ඩර් කරගමු. පිටි එක මම දැන් බ්ලෙන්ඩර් කරගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති මේක හොඳ ලියාරු ගතියට තියෙන්නේ. ඉතින් අපි මේක වෙන භාජනයකට මාරු කරගමු. ඉතින් මේ පිටි මිශ්‍රණය බ්ලෙන්ඩර් කරගත්ත ගමන්ම වුණත් අපිට රොටි ටික හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් එළවලු රොටි වලට අවශ්‍ය පිලිං එක හදාගන්න ඕන නිසා මම මේක මෙහෙම වහලා පැත්තකින් තියාගන්නවා. දැන් අපි එළවලු මිශ්‍රණය හදාගමු. භාජනයක් ලිපේ තියලා තෙල් මේ සැහඳි දෙකක් විතර එකතු කරගන්න. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අබතේ හැඳි භාගයක් විතර එකතු කරගන්න. ඒ වගේම තලාගත්ත සුදුළු උණු අබ ටික හොඳට බැඳෙන්න දෙන්න. ඉතින් ඔයාලා මේ වගේ මැටි ඇතිලියක වගේ ටෙම්පරාදුවක් දාද්දී ඇතිලිය පුරාම මේ විදිහට තෙල් ටික තවර ගන්න. ඒ වගේම හීනෙට කපාගත්ත ලූණු, අමු මිරිස් මේ ටිකත් මේ වෙලේ එකතු කරගන්නවා. ඇතිලිය පුරාම හොඳට තෙල් තවර ගත්තාම අපි උයා ගන්න දේවල් අඩි අල්ලන ගතිය අඩු වෙනවා. ලූණු ටික බැඳීගෙන එද්දී මේ වෙලේ එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැන්දක්, තුණු පහ කුඩු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් තේ හැඳක්, ඒ වගේම කහ කුඩු තේ හැඳි කාලක්. තුණු පහ ටික පොඩ්ඩක් හොඳට බැඳ ගන්න. ඒ වගේම ගම් මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. ඔයාගේ රසාණු ලුණුත් මේ වෙලෙම එකතු කරගෙන දැන් මම මේකට එකතු කරගන්නවා තඹල පොඩි කරගත් අල. ඉතින් ඔයා මෙතනදිත් මතක තියාගන්න අල පොඩි කරන්දි අපි හොඳට මඩල් ටික පොඩි කරගන්නේ නැහැ. කෑලි ගතිය තියෙන තමයි අල ටික පොඩි කරගන්න ඕන. අල ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අන්තිමටම අපි හීනියට කපාගත්ත ලීක්ස් කොළ ටිකකුත් මේකට එකතු කරගමු. ලීක්ස් ටික හොඳට කලවම් කරගන්න. අවසානෙටම මිශ්‍රණයේ ලුණු රස බලලා මදි අඩුපාඩුවත් එකතු කරගෙන අපි මේක ලිපෙන් අයින් කරගමු. එළවලු මිශ්‍රණය හදාගත්තට පස්සේ දැන් අපි රොටි ටික හදාගමු. පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් මේ විදිහට තවර ගන්න. පෑන් එක රත් වෙන්න කලින් මේ වගේ හැන්දකින් පිටි මිශ්‍රණය පෑන් එකට දාගෙන මේ විදිහට වටේම පිටි ටික හොඳට තවර ගන්න. ඉතින් ඔයාලා මතක තියාගන්න ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන තමයි අපි මේ රොටි එක හදාගන්න ඕන. ඉතින් මේ රොටි එක උඩරිම තප්පර 10ක් 15ක් වගේ යන්නේ මේ විදිහට අපිට හදාගන්න පුළුවන්. රොටි පොච්ච ගත්තට පස්සේ පිඟානකට වෙනම මාරු කරගෙන අපි හදාගත්ත එළවලු මිශ්‍රණයෙන් මේස හැඳි දෙකක් වගේ මේ විදිහට රොටි උඩ තියාගන්න. ඊට පස්සේ දෙපැත්තේ මේ වගේ උඩට නමාගන්න. අනිත් කෙළවරත් මේ විදිහට නමාගෙන අපි මේක කොටු හැඩයට මේ විදිහට කෙළවරටම නමාගමු. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ විදිහට මේ රොටි එක නමා ගන්න හරීම ලේසි. එළවලු රොටි ඉතින් ගොඩක් තියෙන ත්‍රිකෝණ හැඩයටනේ. ඒකින්ද මම ඔයාලට මේකෙන් ත්‍රිකෝණ හැඩයටත් එළවලු රොටි එකක් නමලා පෙන්නන්නම්. ඉතින් රොටියේ කෙළවරට වගේ වෙන්න, ඒ කියන්නේ මැදටමත් නෙමේ පැත්තකින් මේ විදිහට එළවලු ටිකක් තියාගන්න. ඒක ත්‍රිකෝණ හැඩයට පොඩ්ඩක් හැඳින් හදාගන්න. කලින් විදිහටම රොටි එකේ දෙපැත්තේ මේ වගේ උඩට නමා ගන්න. ඊට පස්සේ ඉතිරි වෙන එක කොටසක් මේ වගේ ත්‍රිකෝණ හැඩයට උඩට නමාගෙන
අනිත් කොටසක් මේ වගේ ත්‍රිකෝණ හැඩයට හදාගෙන ඒ කොටසත් උඩ අතට මේ විදිහට නමා ගන්න. ඉතින් ත්‍රිකෝණ හැඩයට හදා ගන්න උනත් අමාරු නෑ. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. එකම පිටි මිශ්‍රණයෙන් මම මේ වගේ දෙවිධයකටම එළවලු රොටි ටික හදාගත්තා. එහෙනම් දැන් අපි එළවලු රොටි ටික පුච්චගමු. පෑන් එක ලිපේ තියලා රත් වුණාට පස්සේ මේ වගේ තෙල් ටිකක් තවර ගන්න. එළවලු රොටි ටික පුච්චගද්දී මුලින්ම ඔයාල දෙපැත්තේ පැති දෙක පුච්චගෙන ඉන්න. එහෙම පුච්චගත්තාම තමයි ඔයාලට එළවලු රොටි වල ලස්සන හැඩේ තියෙන්න ඉතුරු පැති ටිකත් ලස්සනට පුච්ච ගන්න පුළුවන් වෙන්නේ. ලස්සන රන්වන් පාට වෙනකම් පැති ටික මාරු කර කර රොටි ටික හොඳට පුච්ච ගන්න. ඉතින් හැමදාමත් වගේ ඔයාලට ආදරෙන් මතක් කරන්න ඕන, ඔයා තාමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වගේ රසවත් වීඩියෝ ඔයාගේ ළඟටම ගෙනා ගන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලම තියාගන්න. ත්‍රිකෝණ හැඩයේ රොටි ටික පුච්චද්දිත් කලින් විදිහම තමයි, මුලින්ම කොන් තුන පුච්චගෙන ඊට පස්සේ උඩ යට මාරු කරලා කලින් විදිහටම රන්වන් පාට වෙනකන් රොටි ටික පුච්ච ගන්න. එහෙනම් ඉතින් මම මේ කියලා දුන්නු විදිහටම ඔයාලා මේ ලොලු රොටි එක හදලා උණු ප්ලේන් ටිකක් බොන ගමන්ම මේකේ රස කොහමද කියලා මට කමෙන්ට් කරන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න.